සමන්තා චක්කවාලේ සූුවත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්සසුනන්තු සග්ගමොක්ක දන් දම්මත් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තා නමූතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්තස්ස නමෝතස්ස භගවතුෝ අරහතුෝ. සම්මා සම්බුද්දස් කාරුණික ශ්‍රද්ධකාමය පින්වතුනිි අපේ පින්වත් පිරිසයිතාම ශ්‍රද්ධාවෙන් මෙවෙලාවෙ බුද්ධ පුතුන් මුහුණු පොත සමඟ සහ සම්බන්ධ වෙන්නේ කෙටිවෙලාවක් පුංචි දහම් කරුණක් ඉගන ගැනීමේ අභිලාශය අරපුනැතුව. අද දීර්ග ධර්මානු ශාසනාවක් සිත කරන්නේ නෑ නමුත් අපි කල්පනා කරා මෙ සතියා පහෝු ධර්මාණු ශාසනාවක් තිබෙන්නේ ලබන සිකුරාදට දානමවෙනිද. එනිසා අද කෙටිවෙලාවක් ඔබත් එක්ක ි දහම්රුණක් සාකච්ා කරනක හොඳයි කියලා අපි කල්පනා කලා. ඉතිං ඔබ හැම දෙනා වෙනුවෙන් මට තෝර්ලදෙන්ට ලැබුණා ඉතාම් වටින මේ ගාතාධර්මයක්. ඉතාම වටින ගාතාධර්මයක්. ඒ ගාතාධර්මය, අපිට යම්කිසි ආකාරයකට වටින පනිවුඩයක් ලබා දෙන නිසාමංකල්පනා කලා ඒ ඔබත් එක්ක සාකච්ඡා කරන එක. ඉතාම ප්‍රයෝජනවත්වයි කියලා ඔබ සෑම දෙනාගෙමත් අවබොහෝදට. භාකිවතුන් වහන්සේ මෙහෙම දේශනා කරවා. අලංකතෝ ජේපි සමංචරයිය, සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාාය දණඩන් සෝබ්‍රාක්්මනෝ සෝ සමනෝස දෙෙක්හෝ අලංකතෝ අලංකතෝ කියන්නේ අලංකාරවීම නැතන් මනාව සැරසෙන එක බොහෝම වටින ඇැඳුම් පැළඳුම් වලින් න්රිිදී මුතුමැණික් ආදී අබරණවලින් සැරස කෙනාට කෙනවා අලංකතෝ හරි අලංකාරවත් කෙනෙක්. ලස්සන කෙනෙක් ැ එවැනි කෙනෙක් ලස්සට ඇඳල පැළඳල ඉන්නවා. තාම ලස්සනට සැරසිලඉන්නවා. එම ඉතන් එහෙම කෙනෙක් සන්තෝ සංසුම් බව කෙලෙස් තුරු තුනිකර ගැනීමට තැත්කිරීමෙන් හෝ නැසීමෙන් ඇතිබෙන සංසුම්කම කියනෙ සන්තූ කියලකි වේකයි. එතකොට ලස්සනට සැරසිලා ලස්සනට ඇඳල පැළඳල ඉන්න කෙනෙක්ගෙන් පේනව ශාන්තකමක්. එක්කෝ ඒ ශාන්තකම එන්නේ කෙලෙස් තුනී කරගත්තු හින්දා. එක්කෝ ඒ සංවර කමයන්නේ කෙ සම්පූර්ණයෙන්ම නැති කරගත්තු හින්දා. එබගේ දන්තෝ දන්තෝ කියලකෙවවේ දැමුණුකම හික්මෝුණු ඉදුරන් ඇති බව තැම්පත්කම කියන එක මේ කරුණුවලින් යුක්තනන් නියත නියත ගති ඇති බවය කියන්නේ ස්තිල වසෙන්ම සෝතාපන්න සකෘදාගාමී අනාගාමී අර්රහත්‍යන ඒ මාර්ග වලට නියත වසයෙන්ම පත්වෙලා ඉන්න කෙනෙක් නම් සිතින් පවු් බැහැරරපු සිතිින් පව් බැහැර කරපු. බ්‍රාක්්ණ කියල කියන්න එකනේ බාහිත පාප දම්මෝ. සිතිින් පව් බැහැර කරපු. සමනෝ පව් සිින්දලපු කියන අර්ථයෙන් බික්කු කෙලසුම් බිඳ දැමූ කියන අර්ථයෙන් බික්කු එකනේ සරලව කිව්වොත් ඇඳුම් පැලඳම්වලින් සැරසුනත් ලස්සනට සංසුන් ගති හා මෙත්සිත් ඇතිව උතුම් සිතුවිලි ඇතිව කෙනෙකු ජීවත්වෙනව නම් ඔහු තුම් දගලෙ කියල මයි තතාාගතන් වහන්සේ දේශනා කරන්න. මේ ගාථ වැසුරින් මංගුබත්ක කතා කරන්නට කල්පනා කළේ බොහෝ වෙලාවට බුදු දහම පුහුණුවෙන සීලය හෝ සමාධිය හෝ ප්‍රඥාව හෝ නැතං තවත් විදියට විග්‍රහත්මකව ර්ගවකිවොත් ආර්ය අෂටාංගික මාර්ගය ප්‍රගුණ කරන තතාගත ශ්‍රී සද්ධර්මය පුහුණු වෙන කෙනෙකු මෙන්න මේ විදිටයි අඳින්දෝන මෙන්න මේ විදියටයි පලඳින්ටෝන ආදී ලෙස අපි අතර යම් කෙසේ නිගමනයක් තියෙනවා හදාගත්තු සාාවරතියම අපි තේරුම් ගන්ටෝන මේ ගාථ ධර්මවලටනුව ඒවා ධර්මානුකූල නියමයක් නෙමේ ඒවා ඇත්තටම අපේ සංස්ෘතික නියමය නොකද ඒක ධර්මානුකූල නියමයක් නම් මෙන්න මේ විදියේ ඇඳුම් ඇඳිය යුත්තු මයි මේ විදිිය ඇඳුම් ඇඳිය යුතු නෑමයි මේ ආභරණ පැළඳිය යුතුමයි හෝ කිසි සේත්ම මෙන්න මේ ආබරණනම් නොපැළඳිය යුතුමයි ධර්මය පුහුණු වෙන කෙනෙක් හෝ පුහුණු වෙලා ඉවර කෙනෙක්. ඒ විදියට ධර්මයට අනුව නිගමනයක් දෙන්ට නොහැකි බව තමයි මේ ගාතා ධර්මය. පදය කියන උතුම් කුද්දක නිකායට අයත් මේ ග්‍රන්ථරත්නය දණ්ඩ වක්ගයෙහි. තිබෙන ගාථ ධර්මයෙහි අර්ථවිවරණය තුළ අර්ථවිවරණය තුලා අපිට දැකගන්ට ලැබෙන්නේ මේ වගේ කාරණයක්. එතකට මම මේක ඔබට කියලා දෙන්නේ ඇයි. සමහර වෙලාවට අපි කෙනෙක් ලස්සනට ප්‍රියමනාපව සමහර වෙලාවට ඒගොල්ලුන්ගේ ආර්ථික වත්කම්මනුව බොහොම මිලා අධික ඇඳුම් පැලදුන් ඇඳලා ආබරණ දාලා සමහරවිට බොහෝම මේ තමන්ගේ රූපය තවත් ලස්සන කරන වත්සුණුවාදී දේවල් තවරලා අලුත්තින් ගන මේක් එහෙම කරලා කියලා. ඒ විදියට කවුරු හරි කෙනෙක් ඉන්නවා දැක්කම ධර්මය ප්‍රගුණ කරන ඇත්ත අතර යම් නොසන්සුන්කමක් ඇති වෙනවා එවැනි කෙනෙක් බණහන්ට ඇවිල් ඉන්නවාදක්. ූ පිරිම එවැනි කෙනෙක් සිල්ගන්ට ඇවිල්ල ඉන්නවා දැක්කොත්. යම්කිසි ආකාරයකට නොසන්සුන් කමක් හටගන්න ආකාරය අපි දකිනවා. හෝ චෝදනාමොකයිෙන් කතා කරනවා බනාහන්ඩෙන කොට ඔය විදිී ඇඳුම් අඳනවත බනාහන්ඩ එන කොට මයි පාරට බහින ඕනෑම වෙලාවක ඇඳුමක් අදින එකේ අර්ථයක් තියෙනවා. සීතස්ස පටිගාතාය. සීතලෙම් බේරන්න. උන්නස්ස පටිගාතාය අතිික රශ්නි කාලෙක නම් ඒ රස්්නෙම් බේරෙන්න්න. ඩන්ස මකස වාතාතප සිරින් සප සම්පස්සා නම් පටිගාතාය. නැසි මදුරු ගෝනු සුපැත්තෑ ආදී විවිධ ප්‍රමීන්ගෙන් සහ වෙනත් සත්වයින්ගෙන් අතේ ශරීරයට වෙන්න පුළුවන් හානිය අවමකර ගණ්ඩ සහ වලක්වාගන්න. ඉළඟට යාාවදේව හිරිකෝපිහින පටිච්ඡාදනත්තම්. ලැච්චා විය යුතු එකන නිත්තාය දැක්කම අපට සමච්චල් කරන හිනා වෙන හෝ අනි අය ඉස්සරහට යන්ට සුදුසු නැති අපේ වැසිය යුතු සරීර අව යව සිිස්්ට සමාජ සිිස්්ට සම්පන්න මිනිස්සු යම්යම් සරීර අවය එහෙම ප්‍රදර්ශනය කරන්නේ නෑ. එතකොට එහෙම නිර්වස්ත්‍රව හෝ ඒ වැසිිය යුතු තැන් විවෘතව කරගෙන ඉඳීම ලැජ්ජවිය යුතු කරුණක් ලෙසනේ අපේ ධර්මෙත් පිළිගන්නේ. එතකොට අන්න ඔය කාරනාටික සම්පූර්ණයි නම්. යම්කිෙසි ඇඳතුමක් නිසා සීතලෙම් බේරණෙනවනම් රත්ශනම් බේරෙනවනම් නැසිමදුරු ආදී විධ කෘමීන්ගෙන් සත්වයින්ගෙන් වෙන හානිය වලකිනවනම්. තැඩි සීත සහෝරශ්නේ සුළං ආදියෙන් සරිරය රැකෙනවනම් යටත් පිරිසෙන් වැසිය යුතු තැන් වහගෙන ලජජා ට පත්වෙන්ට කාරණා නැතිවිදියට හිරිකෝපීන විලි රැකෙන විදියට ඇඳුමක් ඇඳගෙන ඉන්නව නම් ඔච්චරයි බුදු දහම ඇඳුමකටදාලා අර්ථය ලෙස පිළික. ඒක පාටවල් තීරණය කල තියන සංස්කෘතිය කල්ලුත සුදුද්ද පාට පහට අත ඔක්කොම අපේ සංස්කෘතික කාරණ ධර්ම කරුණු නෙමෙයේ අපි අවබෝධ කරගන්න න දහම නිමියඒක තියන්නේ සංස්කෘති. දැන් බෞද්ධයෝ සංස්කෘතිය තුළ බෞද්ධ සංස්කෘතිය තුළ සුදදු ඇඳම් පන්සල්යනු. ඉස්සරමන් කතෝලික ඇත්තුෝ හෙම දැකල තියෙනවා ඒගොල්ලෝ අර පල්ලි යනකොට ගොඩක් වෙලාවට මේ කලු ඇඳලා. හෝ හෙමත් නැත්තන් ටිකක් මේ වයිවර්ණ ඇඳුම් ඇඳලා යනවා දැන් ගොඩක් කතෝලිකය සුදු ඇඳල තමයි පල්ලිය අනෝ මම දකින්නේ ගොඩක් අයි හැමෝම නෙම ගොඩක් අයි ඔය විශේෂ සුරුවන් මෙහෙම අරගෙන යනකොට මම දැකලතියන පාරය අදදිී ඒ විදියට දැන් ඉස්සර ජීපපුවිිප්න ඒගලො සුතු ඇඳද යනවා දැන් හින්දු වගේ අය ගොල්ලොන්ගේ ඒ ගාලාප විවිධ සාරිී සහස්සරම් අදීදේවල් ඇඳල යනු මුස්ලි අයත් ඒ තමන්ගේ යාගම ටනුව එහෙම ඇඳල යනම්. එවකොම සංස්කෘති. ධර්මය තුළ කාගෙහර අධ්‍යාත්මික උසස් බව හෝ පත් බව. ඒ පුද්ගලයා ඇඳගෙන එන ඇඳුමෙන්. නිගමනය කරන්නේ නෑ. ඒ පුද්ගලයා ඇඳගෙන න ඇඳුමෙන්ෙු ඉතාම සිල්වත් ඉතාම ගුණවත් ඉතාම යහපත් කෙනෙක් කියලා හෝ කෙනෙකු ඇඳගෙනෙ නෑ ඇඳුමෙන් ඉතාම පහත් හරීම නරක ධර්මයක හෙවනැල්ලවත් වැටිල නැති එ අදී වචන කියල පහත් කරන්නේ නෑ ධර්මෙ. මේ උස්පහත් කිරිලි ඔය වගේ. ඇඳුම් පැළඳුම් ඊළඟට කොන්්ඩ විලාසිතා මූුණු විලාසිතා අනුව ඒ උස්පහත් කිරීම් පිළිකුල් කිරීම් අගය කිරීම් ඔය ඔක්කෝම සංස්කෘතික කාරණඉති මට ඔබට කියන්්ඩෝනෑ ආදැන් සංස්කෘතිය වෙනස් කරල දාලා ඕනකක් ඇැඳන්ෙන්ට එහෙම එකක් නෙමෙයි හැබැයි අපේ ඒ අගය කරනවනං හෝ ඒ ප්‍රතික්ෂේප කරනවනං හෝ එක අඩුම දැනගෙන ඉන්ඩෝන මේක මේ ධර්මය මත පදනං වෙලා කරන්න පුළුවන් එකක් නෙමින් එවැනි දෙයක් අපි කරනවනං කරන්න ඕනි අගය කිරීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් කුමත් මත පදනන් වෙලා ද සංස්කෘතිය මතපද ඒවත් සංස්කෘතික කාර ධර්මය තුළ තාම පැහැදිලි අවධාරණය කරනවා. බොහෝම අලංකාරවත් ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා ඉන්නවා කියන එක කෙනෙකු අධ්‍යාත්මිකව නොදියුණුයි කියලා කියන්න. හේතුවක් කරගන්ට එපා කියල. ලස්සන ටඇන්දල පැළඳල. බොහොමෝ වටින අතිිකදේවල් ඇඳල පැළඳලෙනෙක් ඉන්නවක් කියන එක මත බනැවුවට ඔ ඇඳන් ඉන්න විදියද එහෙම කියලා පිට ආන්ඩ බෑ ධර්මටන්න සීතම් පින්නේගේ ආරැකිලනම් ලැජ්ජබය දෙක රැකිලන එච්චරයි. එයාගේ ආරක්‍ෂාවයි ඉත පස්සයාගේ ගෞරවයයි කියන දෙකේ යාගේ ඇඳුමැත් තුළේ ආරක්ෂා කරගෙන නං එයා හැඳගෙන ඉන්නේ ඒක ප්‍රමාණවා. එතනින් එහාට මේවා ඇතන් පන්සල්ල නවද වගේ සංස්කෘතික ප්‍රශ්න විදිහට ඔන්නන් අහඩපුල. මොකදැ සන්තති කියයන මහ ඇමතියගේ කතාවේ අපිට පේනවා මේ ඒ සන්තති කියන මහයමතියාගේ කතන්තරය තුළ ඉතාම මේ පැහැදිලිව මේ බොහෝම ලස්සනට ඇඳල පැළඳලා ඉඳපු කෙනෙක්. එතකොට ඒ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේනේ දුජාණන්හන්සේ ප්‍රතික්ෂප කරන්නේ ඒකන උන්වහන්ස ගාථාව දේශනා කරන ඒනෙ කවුහරි කෙනෙක් අගනාපිළිවලින් රන්ද්‍රදී මුතුමය නික්වලින් සැරසිලා හිටියා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි එයාගේ ඇතුල නිමිලන ඒගේ ඇතුළේ මේ හොඳටම කෙලෙස් සම්පූර්ණයෙන්ම යටපත් කිරීම හෝ දුරුකිරීමෙන් තැන්පත් වෙලා ඉන්ද්‍රියන් පොහම ස්‍යමයට පත් වෙලානක් තෞදුරටත් මොන රූපය දැක්කත් මොන සබ්දය වුනත් මොන රසයවිදත් එහි මුසපත්වෙලා නිමිති අරගෙන එහි පරිහනියට කෙනෙකු යන්නේ නැත්තක්. එය දැමුණු ඉන්දුරන් ඇති කෙනෙක් නම් භාග්‍යවතුන් වන්සේ දේශනා කරනවා ඒ ඉතාම හිංසනයෙන් අයිංවෙච්ච කරුණාව මෛත්‍රය සියලු සත්වයින් කෙරෙහි පතුරෝපු සබ්බේසු භූතේ සු නිදාහය දණ්ඩන් කියල නෙකයි සියලුම සත්‍යයෝ කෙරෙහි කරුණා දයාවෙන් ජුක්ත කෙන ඔහු බ්‍රාක්්මණයක් එකන ඔහු පෞදුරු කරපු කෙනෙක්. එවගේ මොහු ශ්‍රමණයෙක් ඔහු ශ්‍රෙ ඔහු අොඳ භික්‍ෂුවක් දැන් ඔබට මංහිතන්නේ මේ ගාථධර්මය ඇතුලේ මේ මගේ අදහසක් නෙමෙන් මේක භාග්‍යවතුන් වහන්සේ බදාල ධර් තාම වටි ගාථධර්මයක් සන්තති ඇමති අරමුණු කරගෙන තමයි සවැත් නුවරදි භාග්‍යවතුන් වහන්සේ මේ සැරසීම උතුම්ගුණයට හානියක් නෙවේ කියන අර්ථය පෙන්වන්න වදාල ඉතාම වටින මේ ගාථධර්මයක්. එනිසා ඔබ හොඳට අවබෝධ කරගන්නට ඕන ඔබ හොඳට තේරුම්ගන්නට ඕන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සගේ දේශනාවට අනුව මේ පාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කිසිසේත්ම අරවගේ මතුපිට කාරණාබලින් කෙනෙක්කුගේ ආධ්‍යාත්මික එයා ලබලතියන ශ්‍රේෂ්ටත්වය අකාහමකාදාන්නේ හම ඇඳන් ඉන්නව න කෝහම දෙයා මාර්ගඵල ලබලක් කියන්නේ වගේ දේවල් ආණ්ඩ බෑපිට. එකන ඇඳුම්වලින් රහත්කම නොරහත්කම තීරණය කරන්න බෑ ඒයි ඒයි මෙහි අදහස. ඇඳුම්වලින් සකෘදාගාමීද නැද්ද කියලා තීන්දු කරන්න බෑ. පැළඳගෙනෙඉන්න ඇඳම් ආතං ආභරණ පරන්රිදිී මුතුමෑ නිතිහා බලලා මෙයා සෝතා පන්න නම් මෙහෙම කොහොමද වගේවා හන්ඩ බෑ. මහ ැරි හොට තිරනනේ වි සාකාම උපාසිකාාව සෝතා පන්න වනේ අවුරුදු හතේද. එතුම මහාමේල පල්ලඳනාව කියලා වටින කෝටිගානක් වටින මහා ආබරණයක් තිබොලොනුන්නේ දැංඒක පැල්ලඳගෙන්නනේ එතුමිය පන්සලඇවිල තියනෙ. එතකොට එතුම යාාපු වෙලාවකනේ ඉතිං සමහරට වන්දනා කරද්ද ගලවල පැත්තකින් කියයලා. ර අමතක වෙලා ගිහිල්ලා ඒ ආභරණය ඒ මොකරරි ඇඳු මාහරයේ පළඳ නාව හරිමොකක්කරරික ඊට පස්සිද ඇය ඒ පන්සලට පන්සල අමක වෙච්ච එකක් නිසා ආපව් ඒක මිලදී අරගෙන ඒකෙන් පපුර්වාරාමි ගොඩ නගලා පූජාකරා අපිට තියෙනවානේ ඒ හොඳ ලස්සනම උදාහරණ කතාවක් දැ ඒ ඇඳුම නිසා ඒ පලඳනා පැළඳීම නිසා බුදුහාමුදුරුවෝ කොයිවෙලාවකවත් ඇය ගෙතියෙන ආධ්‍යාත්මික ජයග්‍රහණය ආපස්සට ගා කියල පිළිගන්නෑ ඇ සෝතාපන්න මයි ඇ ලඒ ඇය අපව් කෙස් ගොඩට වැටුන්නෑ ඇය අපවු සස්සරට එක තුනා කිය නෑ බදුහාමුදුරු එහින් ද ඔ ඇත්තෝ මේ සංශ්ටු තිය තියෙන කාරණාවයි ධර්මකාරණාවයි දෙක පටල ගණඩිපා මේක කියන්නේ මොකක් අත්තින් ද නෙමයි අපි සමහර වෙලාවට අනිත් අයව යම්කිසි ආකාරයකට ලස්සනට ඇඳල පැළඳලා සමහරලාට මේක අප එහෙමදාලා සමහර වෙලාවට සරණාභරණයක් පැළඳගෙන එහෙම කෙනෙක් පන්සලේ බණ මඩුවේ හෝ බෝධි පූජාව හෝ පිරිත්පින්කම්පලය හෝ ඉන්නවා දැක්කොත් මේ යාට පීඩාකාරී ලෙස බලන වෙලාවල් බෞද්ධෝගාව අපි දක්කිනවාන. තැන් ඔබ ඇඳගෙන යනවිදිී ඔබ තීරණය කරනය අපේ සංස්කෘතිය අනුව. ඔබ තීරණය කරනය එක කිසි වැැරැත්දක් නෑ. හැබැයි තව කෙනෙකුගේ ඇඳුමදිහා බලලා ඒ පීඩාවට පත්කරන විදියට බලන්ඩ කතා කරන්න හැසිරෙන්න්න හෝ පන්නලදාට හා ඕ ඇඳුන් ඇදගෙනෙන්ට එ පන්සල පලාත කියලා එහෙම හැසිරෙන්න්න එපා. එක මේ බෝහම මිත්‍රසීලී කරුණාවන්තව කරන යෝජනාව මොකද ඒවාගේ පීඩාවලට පිරිමි අය කාන්තාාවූ සමහරවෙලාවට මේ ළමය පන්සලට එන්ට බයයි එයාගේ කොන්්ඩෙ පාට කරලා. ඒ මොකද හේතුව මේ අමලකනො හමුදුරුවෝ බනි එහෙම බනින්නේ කොහොමද ඒම හමුදුරුවෝ බයිනවනන් එයාගේ විලාසිීතාව දැකලා එ ඒ හමුදුරුවන්ට ඒක මොකකරින් නොතේරුම්කමක් මොකද කවුරු හරි කෙනෙක්ගේ කොන්්ඩ විලාසිතාව හෝ මූුණේ තියන ඉලාස් සිතා මත හෝයා හොඳද එය නරකද එම කියන්න බෑ තමන්තීරණය කරන්න තමාන් ඒව කොරනවා අද නැත්ත එක සංස්කෘතික දේවත්. දැ මේ ජපානි ගත්තොත් හරි අපූරු දෙයක් කියන්නට ඕන දැන් මෙ මට මේ ඔකායිශක් තියෙන ඉන්නවන මෙ එක එක මේ කම්පැණහම තියෙන ඉන්නවා ඉති ඒවයි මේ මහත්තුරු කියනවා හන්දුරණේ මෙ පච්ච එහෙම ගහගෙන ආවොත් ඒගොල්ලෝ වැඩට ගණඩ කැමති නැ කියලා. ඇ මෙ සංස්කෘතිකව පෝ මෙහි ආයතනික නීතියක් වගේ කක් මං දන්න මොකටික ෙගොල්ලො කැමතිනෑ පච්ච හගෙන අයට. කරබුෙම කනේ දාගෙනවොත් කොල්ලොහෙම මේ වැඩට ගන්න කැමති න මෙ ආයතන මේ ප්‍රධානෝන්ට එහම තියෙනවා එම නිකමන දැගවය ලංකාවේ ගොඩක් අය එහෙම ඇබිල්ලා බොහෝ මමාරුවෙන් රසාක්ම හොල දුන්නට පස්සේ උන්නොය වගේ කාරණ මත අප හොයල දීපගෙනට ෙන මෙයා අපිට හරිියන්න මයා පච්චගහැනිවා. මෙයා කරබුදාන්ගෙනවා. මෙයා කොන්ඩ පිළිවෙලක් නෑ. ඒවා එක සංස්කෘතියේ එක ආයතනවල ශිෂ්තත්වය මනින. කාරණා ලෙස තියෙනවත් එක එක හොඳට තේරුම්ගන්න පොලිසියේ හෝ හමුදාව කෙනෙකුට ඉන්න බෑන පච්චහකකි සමහර හමුතා කණ්ඩායන් වලායට රැවුල අවන්න පුළුවන් සමහරායා හරියටම කපණ්ඩොන් රැව් එක ඒ හමුදාවේ ඒ තියන නීති රීති රෙගුලාසීම ඇඳමුත් එහෙමයි ඒවා මේ ඒඒ ආයත්තනික කාරණ ධර්මකාරණාවලට ඒ ගණ්ඩ බෑ ධර්මය පුහුණ වෙන කියනෙ එක ඕන කෙනකුට පුළුවන්. පච්ච ගහපු අයටත් පුළුවන් නැති අයටත් පුළුවන් හැබැයි විනය පොතේහෙම තියෙනවා පච්චගහපු අය මහන කිරීම නොකළ යුතු සහ ඒ වගේ දේවල් විනය පොතේ යම් යම් නිගම නවල තින ඒවගෙන විවාද තියනවා. ඒවගෙන විවාද තියනවා හැබැ මේ ධර්මකාරණ. ල තියන මූලික දෙයක් තමයි මේ ලස්සනට සැරසිලා ඉන්න එක් කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි කියන්නට බෑ කියනෙක්. මාර්ගඵලලාබියෙක් නෙමෙයි කියන්නට බෑ කියෙ එක. හෝ යා ධර්මය පුහුණුවෙනෙක්ෙනෙක් නෙමෙයි කියල කියන්ට බෑකාටවක්. කගහරිේ තියන මේ බාහිර අලංකරන මත අම්මෝ ඔයා මාර්ගඵල ලබල නං ොහොම ඇඳුන් යදම් ඉන්න මොකද වගේ ආන්්ඩ බෑ තැම් මේවා මිසියුස් කරන්න එපාහ මේ කාරණ කියල දුන්නම ඒවා මේ වැරදියට පාවිච්චි කරලා දැක්ක නැද්ද කියලා හෙම නිකං කිසිම විලි ලජ්ජාවක් නැතු ඇඳුන්යදම් පාරිියන් එපා. අන්සල්යන්ද හෙම ඒ කන්න එපා මේ කියන්නේ? විලිබිය රැකෙන වැදගාත්න් තමන්ගේ ගෞරවත් රැකෙන ඒ යන තැනටත් ගෞරවයක් ලැබෙන ඇඳුක් ඇඳගෙන යන්න කහේට ගිය. එක එක වෙනම කාරණම් මේ වැරදිට පාවිච්චි කරන්න එපා. මං මේ කාරණාව ඔබට කියල දෙන්නේ ඇයි සමහරවෙලාට ඇඳුම්ත් යම්යම් මුහුණෙ හෝ කොන්ඩෙහෝ. නියපොත්තු හොල් වෙලහෝ ඇස්වල හෝ තොල්වලහෝ විලාසිතා මත අපි සමහාර වෙලාවට සමහරුබ තීන්දු කරනවා ඒක කරන්ඩිපා කියල විතරයි මේ කියලදේ සම වෙලාවට ඔන්නඔ කාරණා මත අන්තිම නිගමනේ දෙන්දයු ඒ වැඩේ කරන්්ඩ එපා කියල විතරයි මේක කියන්නේ ඒ වැඩේ කරන්නඩපා ඒක නොකළ යුතුයි ඒක නොකළ බෑහපේ සංස්කෘතිය තියෙන යහපත් උරුමයන්තියනො යහපත් සම්ප්‍රදායන් තියනවා. ඒව රක්න්න පන්සලට යනකොට මේ ආගමික කටයුත්තට යනකොට හොඳට විලි හන්න පිරිසිදු වස්ත්‍රයක් ඇැඳලා එහෙම යන්ඩ පුළුවන්ගේ හැබැයිතිං ඒකයි කියලා මේ මහා ප්‍රශ්නිකින් පීඩාබින්ඳින වෙලාවට සුදු ඇදුම් ඇඳ හොය හොය මනාලා කොන්්ඩ පීරලා ඔක්කොම කොරකොරින්ඩ වෙන්න ප්‍රශ්නයක් තියන වෙලාට. දුකක් වේදනාවන්නං කරදරයක් නං ඒ වෙලාවට මේ තියනෑදුම ඇඳගෙන දුවන්යැවිල්ලා ඒ ඒකට උත්තරයක් ඔයා ගන්න උපදේශයක් ගන්න නං එක කරගන්න. එක කිසි වැරත් දක් නෑ. ඒ වෙලාවටත් කවුරු හරි කෙනෙක් කියනවනම් මෙහමෙනවාද පන්සල් කියලා අරහෙප් මේ පොඩිකා ලෙඩවෙලා මේ බයට පිරිත්නූලක් ඉල්ලන්ගේෙන් නම්ම කෙක් කිසිස ගනිි පත්තු වෙලා පන්සලට දුවන්ගන වෙලාවට ඒ වෙලාවට හඩ බෑ මේ පාට ඇන්දුුන්ෙන් දම් මොකදෙන්නන්නේ කියලා. ඔ ඔහොමද යන්නෙ කුන්්ඩෙ පීරන්න හොදට ගැට ගහන්්ඩ ය කරාබු දෙක ගලවන්න්නේ වගේ මෝඩ කතා කියන් දෙපා කාටවත් හැබැයි කවුරු හරි කෙනෙක් අසයිලසුම් කරලා දිනදාතන්දාගෙන හෙම පන්සලකට යනකොට ආගමක ස්ථානකට යනකොටේ එක පිවෙලට සූදාාන වෙලා අයන්න තන්ට බෝම රස්පක්ටක් ලබෙනුව ද එක හොඳයි එක තමටත් තුොන්දයිඒ ආයතනයටත් හොඳයින ධමාලිකාව වගේ පූජනය ස්ථාන තියනවන විසේ සිත පූජනය ස්ථාන පූජනීය ස්ථාන අතරත් අති පූජනය ස්ථාන දැන්ගේ වගේ තැන්වලට යකොට ඒවා පිත් සැලසුම් කරලනය යන්නේ. හම කලබල දන්න තැ මි පන්සල් දුවන්න පුළුවන්ගේ බැර වගිතංකලට කියන සලසුන් කල ඒගේ තැන්බල වට රටකින් යුරෝපය පිට රටකින් කෙනකොට මේ සුදු පාට රෙදිකඩවල්ලෙහෙම දෙඩ තිබුනටකමක් නෑ මොකද හේතුව කටවල්ලලා ඒව දන්න නෑනේ මෙ තෙට යන්න හම හැබ ලංකාව අය ඒ ඒ වගේ අති පූජනය ස්ථානවලට යනකොටේ එකට සූදා අනන් වෙලායන් ගැලපෙන ඇතුමක් ඇඳල නේත. ස්ථාන ගෞරවරක්කින්න දැන් ඔබ වෙඩි එකට යන විදියක්ක්තියන ඩි එකට දතක්කටක් මදින්න ඇතුව පලත් විතක්කාගෙන සරම කැස පටකවාගෙනයන් නෑනේ. එහෙම ගියොත්තේ ඒ කසාද බන්ඳන්න තැන එතෙන් අපි කරන හගෞරවයක් කරනේ එතෙන්ට යනකොට ොඳට ඇැන්ල යවා අපින. ඒ වැඩට ගරුත්වය. ඇඕයින් කාගෙවත් උසත් පහත්කන්න න්නෙමේ ඒ තැනට අදාළ සංස්කෘතික කාරණ එනිසා හොඳයි ඔබ හොඳට තේරුන් ගත්තා ද භාග්‍යවතුන් වහන්සේ යි වෙලාවකවත් කෙනෙක්කුගේ අධ්‍යාත්මික දියුණුව අඩුවැඩි කරන්නෙන් නෑ එයා හොඳට රන්රිදී මුතුමැණක් පැළඳලා ඉන්නවා ය හෝ පැළඳල නැතය කියන කාරණාවමත. ලස්සනෑ වටි නැඳුම් ඇඳල ඉන්නවාය හෝ නැතය කියන කාරණාව මත. එයා විලාසිතා කරන කෙනෙක් කියන කාරණාව මත හෝ නැතය කියන කාරණාව මත කෙනෙකුගේ ආධ්‍යාත්මික කාරණවල උස්පාත්කම් බුදු හාමුදුරුවෝ මැනල නෑ. ඒහින්ද ඔබ මනින් දෙයන්නත් එපා. සංස්කෘතිය තියෙන දේවල් හොඳ දේවල් රැක ගණ්ඩ තමර දේවල් වෙන කර් ඩෝඩනන් ඉතින් සංස්කෘති කියයන පරමණත්යක් නෙවෙේ. ඒේවා වෙනස් කරන් ඕන තැන්වල වෙනස් කර ගණඩ හැබයි ඒවා වෙනස් කරන කොට හොඳදට සිහිකල්පනාවෙන් බලන්ඩ මේක කඩලා හද නළුත් එකක මොුණ වගේ එකක්ද කියලා එකත් ඔළු ඇතුවකල්පනා කල බලන්ඩ නේ එනිසා බුද්ධිමත්ව යට කර. කොමුණත් කාටවත්තර හිංසාකාරී ලෙස හැසිරෙන්් එපායාගේ ඇඳුම තිහා බලලා පන්සලේති හෝ කොතනක දිහෝ එම හිංසාකාරී ලෙස හැසිරෙන්ඩ එපක්. ඉඩ කාරිලෙස ඇසිසරෙන්නේ පා කාටවත් ඒක තමයි මම ඔබට සකරන්න හැබැයි යම්කිසියාආයතනක නීතියක් තියනම් රීතියක් තියනම් ඒ නීතියට රීතයට අනුගත වෙලා ඇඳුම් පැළඳු මැඳ කනෙ අන්තෙන්ට එවිදියට කටයුතු කරාම කාටවත් ප්‍රශ්නයක් එන්නෙත් නෑ තමන් අපහසුතාවයට පත්වන්නෙත් නෑ ඒ ඒ දෙ පැත්තම හිතන්ඩ ඕන ඔබේ අධ්‍යාත්මික දියුණුව යනු ඔබේ බාහි රංග ලක්ෂණ හෝ ඇඳුම් පැළඳම් මත නිගමනය කළ හැකි දෙයක් නෙමෙයි තමයි තතාාගතයන් වහන්සේ අපිට අලංකතෝචේපි සමංචරෙය සන්තෝ ධන්තෝ නියතෝ බ්‍රහ්මචාරි සබ්බේසු භූතේසුනි දහාය දන්ඩක් සෝ බ්‍රාක්මනෝසෝ සමනෝස බික්හූ කියන උතුම් ගාතා ධර්මය තුළ දේශනා කරලාතියෙන් තිං ඉතාම ශ්‍රද්ධාවෙන් පොඩි වෙලාවක් වුනත් ඔඇත්තු හොඳයට දහම් කරුණක්කිගෙන ගත්තා. අපේ ආකල්ප සම්පත්තිය වෙනස් කරගන්න මේ දේශනාව මංගහිතනවා උපකාරවත්වේ. තිමංල්පනා කළා මටත්පුංචි විවේකයක් අද තිබුණු නිසා විශේ සාරාධනා ධර්ම දේශනාවක් නො තිබිච්ච නිසාහ නේ වගේ කෙටිදේශනාවක් හරි අපේ පින් අත් පිරිස වෙනුවෙන් සිත්ත කරන්නට ඕනි කියන. ඉතිං අපි රස්කර ගත්ත පින්කු සල් අනුමෝදන් කරමු දෙවිවරුන්ට දෙවියෝමේ පින් අනුමෝදන් වෙෙත්වා ඔබ හැමදිනනාටමක් අපේ පූජනයහුරුල් නික වැවෙ සු දම්මසායින්නහන් සඇතුළ අපේ සේනාස්සනයේ වැඩ සිටින ජන සහෝදර සයින් වහන්සල් ඇතුළු සියලුම මහන් සංගරත්නයටත් බනාහපෝ ඔබ සියලුම දෙනාටත් සියලු දෙවියන්ගේ ආසිර්වාද ලැබේවා කරදරදුරු ඒවා බාධක දුරු ඒවා නිදුක් බව නිරෝගි බව සුවපත් බවඔබට ලැබේවා සියලු යහපත උදාවේවා දෙවිවරු මේ උතුම් පිම්බෙලෙන් අමාමහ නිවනම අවබෝධ කරත්වා කියල සාධූ කියල ප්‍රාත්ථනා කරමු. ඒ වගේම වනහපො ඔේ නමම් ිය පරොෝ පු. කවුරු අරි යාති කෙනෙක්කිඉන්න මන එස් සියලු දෙනාම නෙපින් අත්කර ගනිත්වා සෝපත්වෙෙත්වා සැපවත්වෙත්වා දුකින් මිදෙත්වා නෙවසංගතය නිසා ලෝකයේ මියගපු සියලු දෙනාටත් මේපින් අත්වේවා පුද්ගලිකව උබාපනමින් මේ භවේත් සස්සරෙත් මියගිය නෑදෑයෝ නෙපින් අනුමෝදන් වෙලා නිවන්දකිත්වාසාධහූ සාධූ සාධූ අවසාන වස්සයෙන් ඔබා පැහැමදිනාට දෙවිදේව තවන්ට මියගිය සියල්ලූ ඥාතිහිත මිත්‍රාදීන්ට නෙ පින්කු සල් පාරමී වේවා සත්පුරු සැසුර ලබේවා කලයාන මිත්‍ර ඇසුර ලබේවා සද්ධර්මයක් මැසේවා ධර්මානු දර්ම ප්‍රතිපත්තිපූර්ණය කරගෙන ඉක්මන් භවයකදි නිවන්දකිින්ට මේ පින්කු සල්ද පාරමීවේවා සාධහූ සාධූ සූ. ආකා සක්ට හාජබුම් මට්ටා දේවානාගා මහිතිිකා පුඥන්තං අනු මෝදිිත්වා චිරන් රක්කන්තු සාසන ආකා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිතතිකා, පුඤන්ත අනු මෝදිිත්වා චිරන් රක්කන්තු දේශනම්, ආකා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිතිිකා පුඥන්තං අනු මෝදිත්වා චිරං රක්කම්තු මම්පරම්තීතිී හැම දෙනටම තුනුරුවන්ගේ අනන්තගුණ බලයෙන් යහපපතුම උදාවේවා.